ශිෂ්වර්ත දහයක් තිබුණතකොට සම්පූන කෝස්ී එක ්‍රී හම්බ වෙන මන්තලි ස්ටයිපන එක හම්බ වෙනවා රුපියල් විසි පන්දහක් තිං ක මට ලැබනයි මම මුල් දහයට හිටිය නැහැ හැබැයි මම කෝස්සකට රජිස්ත වුණ ඒ දහයෙන්ට තේරි චේ කලාමේ අදාළ පාට මාලාවට රජිස්ත වලේ නැහැ ඒ නිසා අයින්ට විවගත් තිබ දෙව ින්ටිවි එක මම තේරුණ මගේ මිතුරියත් ඒවගේ ස්ලොට් දෙකක් තිීප තින් අපි දෙන්න ප්‍රතේරුුණ ඉතිං ඒ වෙනගොඩත් මමර ජිස්ත වෙලා හිටියේ පටමලා ඕක තිබුණේ නුවර මම හිටිය කොලඹ එකට මගේ කෝ එක සේනා විදායගතුමා ජෙනරල් වසන්ත කුමාර කියලා ජෙෂ්ටනිල්ලධාරයේ සහිතම ශ්‍රේෂ්ඨ කරයි ඔහු මඩගතා කල්ලා කිව්වා ඔයා නුවර විශවවිද්‍යාලය අරමන නුවර ආරක්ෂික සේෙන ඉන්ජිනිරු ගැරිස ඉංජිනිය පෝස්් එකති නො ඒතට ඇකි තිනි ඒක මට ඒවෙලා ඉතාම ලොකු දෙයක් වුණා. මැං ඒකට හා කියලා පස්සේ මහිත නනිතුමා මගේ අනදැනලල් ධාරීතුමාට කතා කරලා මාව හිට යවන්න කිවම ඒ දේතනී සිද්ධෝන. හිට පස්සේ මම විශ්විද්‍යාල සිකුරාදා සෙනසුරාද ඉරිද තියෙන්නේ ලෙක්ස්. ඒවැට කියා රැකිියවකරා නුවර වන්වන්ඩි විෂෙන් එකයටටතේ ආක්ෂක සේනා ඉංජිනීරු විිය එසයත් සම්පූර්ණ කරන. එ මම එමසයකට බැඳලා නුවර වැඩ පටන් ගත්තට පස්සේ මම අයිතිවෙන්න මුහුණු කෝත ඉන්වෙන් කරකු ොරම්පරාාවට මම වැඩ බැරි කෙනෙක් විදිහට හංවඩු ගැෙන්න්න එක හේතුවක් විශ්වවිද්‍යාලයට යන්න ආසමක්වීම කිය ඒකොට චෙන් මම ස්කොලිශිප් එක අරන්තියනවා මට සයිපැනගක් හම්බ වෙන්න නිය විතයි. මම අලුතෙන් වැඩ බාරාරන්තියනවා හැන්ඩි ගැරිසන්ස්ේ ඉංචිනියන් ටේෂන්නක් ුවර වැඩ පටන් ගත්තට පස්සේ මම දැනගන්නවා මම ප්‍රග්නන්තිය. මම දන්නේ මම මෙහෙම කතා කරාට ඉදිරියේදී මට මොනවාගේ දේවල්ට මුක්ුණ පාන්න වේද කියල සිිටල් කියන විදියට. ට පෙරීම් කරන්න විශ්වාස කරන්න බදන්ම්මාධයක් නැම. එතන ියාඩට පසේගක් පා. නदශ िजිටल මාධ්‍යාවකාශය ඉතාමත් ලඟින් ඇසුරු කරන කාන්දාවක් ඒ වගේම අධ්‍යාපනය පැත්තින් කතා හම ආචාර්ය නदීශා ශං්‍රසයගේ ආචාරූපා දී තියෙන්නේ නාගරක ජල්ල වහන කළමනා කරනය පිළිබඳ නදශා මේ ජීවිතය පටන්කන්නේ මේ වගේ විෂයකට ආචාර්ය උපාධයක් ලබාගන්නවා කියලා බලාපොරොත්තුකින්ද නැහැ ආචාර උපාදිය කියන්නේ ජීවිතය මුල්කාලි තිබ්බ අරමුණ පලෑන්වල කොටසක් නෙමෙයි ති අවුරුදු පහලවේදී විතර තමයි මම ලංවරුදු පහලාල කක ජීවිත ප්ලන් කරනටන් ගත්තේ එතකොට අවශ්‍යිතාවයක් තිබන ආචරුපාදයක් කරන්න නැතං අවුරුදු ඉපදුණු දවසින්දලා පොඩිකාල වෙනකං දොස්තරගෙනෙක් වන්න තමායි කැමත්තැෙ හිටේ කෝද වෙනස් ඇයි ඒක වෙනස් කරන්න හේතුව ඒ වෙනස් කරන්න හේතුව මහිතන්නේ උසස් පෙර ප්‍රතිඵල අවශ්‍ය ප්‍රතිඵල නොලැවයාම ජීවිද්‍යංශය එතකට වෛදවරක් වෙන ැරි වුණ ඊළඟට පෞද්ගලික අධ්‍යාපනයක් ලබන්න හැකි අවක් තිබෙන හැ නැතන්ම් පිට විශ්වවිද්‍යාල කරෙ ගිහිල්ලා ඉගෙන ගෙන උපාධයක් ලබනේ නිසා ලංකාව විශ්වවිද්‍යාලය ඇතුළේ නිදහ සධ්‍යාපනය ඇතුළේ කොහොම හරි උපාධයක් සම්පූර්ණ කරන්න අවශිතාවයක් තිබුණා. ඒ මගේ කැමැත්ත හො කරගඩි පුළුවන් වඋනාද ඕ එක කරගන්න පුළුවන් වුණා තුන් පාරක් උසස් පල විවාාගේ පෙනී හිටියට පස්සේ. එ එතරන ප්‍රශ්න ඇතිේන ප්‍රශ්න ඇත්ති නකට මට ප්‍රශ්න ඇති මාමන්‍යෙන් උසස් පෙල වගේ විභාගයක් මමි කැට ලංකාව බහුතර පලවිනිිවතාව අසමත් වෙනවා දෙවිනිවතාවත් අසමත් වෙනවා ඉට පස්සේ මෙ කැන කලගරනවා එමන මේ අත්තර ලදානො මට මේ කරන්න බෑ කියලා හිතෙනවා හැබේ නදීශා තුමුනි මතාවටත් විභාග ලියනවා ලියලා ප්‍රතිපලය ලබාගන්න කෝමද හයිිය ලබා ගත්තේ ඒ හිය කියන්නේ මම හැදුණු වැඩනු සහ මම ජීවත්වෙන වටපිටාව එක බැලවාම මට තිබුණු අවස්ථා හරි සීමිතයි. එකැනේ සමහරුන්ට අවස්ථාව තියනවා විදේශ රටකට යන්න. එක මුදල් වේදං කරල උපාධයක් ලාගන්න එම නැතන් තමන් කැමති රැකියාවකට යන්න. හැබැයි මම ඒකාලේ මට අවගේ අවුරුදු දහටක් දහනමයක් වෙනකොට උස් පෙල පලවෙනිාර දෙවැනිසාාර කරනකොට මට ලැබිච්ච මම ලබාගත්තු අදකීමෙ එක මට හිතනේ අධ්‍යාපනයෙන් තොර අනාගතයක් නැත. ඕක මේ උතුරුමැද පලාාතේ තේමාපාටේ උතුරමද පලාතේ සිසදු දරුවන්ට අ්‍යපනින් තොර අනාගතයක් නැත ම උතුරමද පලාාත එනෙමයි නමුත් ඒකාලය අවුදු දහත වෙනකට මට එ උස් පෙ පලවිනිවතාවේ ල අවශ්‍ය ප්‍රතිඵලනව ලැබුණට පස්සේ ගත්තු ජීවිත අවබෝධය තමයි අධ්‍යාපනයෙන් තොර අනාගතයක් නෑ නිසා මේකම තමයි ජීවිත ඉස්ස රට යනවන් තියෙන මාර්ගි ජිවිත ජයගන්ඩ දෙෙමයි. ඉස්සරහට යනවනම් මට අන්ඩවෙනි අධ්‍යාපනය හරහා කියන එක ඒ කල අවබෝධ කරගත්ත. ඒකත් එක්ක දුම්වෙනි පාර උසස් පෙලට පෙනී හිටිය එතනි විශ්විදාලට යන සමත් ව. ඇ මෙහෙම සමාජයෙන් ප්‍රශයන් කිල්ල උන්ද සමාජයෙන් සාමාන්‍යින් කියනමේලාන්න පලවිනි පාරත්පේල් දෙවිනි පාලත්ෆේල් මෙයාත් එෙන ගන්න පුළුවන්ද මෙ මෝඩ එක එහම එ එහෙම මතවාදරැත්තන් එහම බලපෑ මෙහම පීඩනයට ලක්කුරෙන් ද අනිම දැඩි පීඩනයකට ලක්ුණා එකැනේ පවුල්ල ඇතුළඟාපු පීඩනය ගොඩක් දැඩී විශේෂයේතු තමයි මගේ ආචි විශ් විද්‍යාල අධ්‍යාපනය ලබල තිබ්ා. එතකට විශ්විද්‍යා අධ්‍යාපන ලබලතිබ මට කින් පරම්පා දෙදක් විශවවිද්‍යාල ගිහින්තියෙනවා. විශ්වවිද්‍යාලය අධ්‍යාවයක් නොලැබීම අපේ පවුල්ල ඇතුළේ ම තම තුන්වැඩි පරම්පරාවේ වැඩි හල් කෙන. අපේ පවුල ඇතුළේ මම වැඩ බැරි කෙනෙක් විදිහට හංවඩු ගැහන්න එක හේතුවක් විශ්වවිද්‍යාලයට යන්න අසමත්වීම කියනෙ. ඒකත්ඔේ මානසික කාරණෙත් මට සෑහෙන්න වද දුන්න.ඒ වගේම අම්මට සහ ආචියම් මට ලොකු විශ්වාසයක් තිබා මම, ශිවිද්‍යාල යන් ඕන කෙනෙක් කියලා සහ ඊට ඩි ශ්සයක් මගේ තුළ තිබබ. තිං ඔහොම තම සිද්දුනේඒ ඒ අරන්න මම සෑහෙන කතා හලා තියනවා තුරෙයි බැංකුවලටයන්න ඇතේඒ කාලේ පේල තම මහිත බැංකුරස්වගඩක් ප්‍රසිද් වනි බැකක් ස කම් ියුටර අපේ කාලෙ දෙදාහ පස්සේ අවුරුද්ධී. ති අපේ දහට දහනමේ වෙන කාලේ. තිං බැංකුවකට යන්න පුළුවන් බෑංකින් එක් ෑම් එක ලියන්න්න කම්පිටු පන්තිකටයන්ඩ යවගේ ඔප්ෂන්ස් තිබුණා හැබැයි මට උසස් පෙලේ භග කරන්න ඕනවන ඒසා ඒමල්ල හිට ඒකමනිල් හිටිය උසස් පෙල කියන්නේ මගේ ජීවිතය මම පහුකරපු ලොකුම කඩයම තමයි ඒකම හිතන්නේ ලංකාව වගේ අධ්‍යාපන අවස්ථා සීමිත රටකට තාමත්ය අවස්ථා හරිසීමිතයි උසස් පෙල කියන්නේ ලොකු කඩීමට. ඒක පැනගත්තුත් ජීවිතය දිනටවනම ඒක පනගත්වත් අපිට තයීම ඔපන්ස් අවස්ථාවන් තියන හො ඇැ ඔබ උසස් පෙල සමත් වන ඉට විශ්වවිද්‍යාල අධ්‍යාපනය කොද විවිද මොරටුව විශ්දා මන් අගර හා ග්‍රාම නිර්වාණය ඒකාලේ අලුත්තු පාට මාලාවත් ඒකට තමයි ගත් ර ගත්ත. මම උසස් පෙල තුංගනිිවර පෙනිහිටි කලා විෂයන් වලින්. හැබැ මම ඊට කලින් දෙපාරක් විද්‍යා විෂයන් කරලා තිබබා. ඊළඟට මට ආකු ප්‍රශ්න තමයි කලා විෂයන් වලින් තියෙන අවස්ථදැන් ම හැමතිස්ස මගේ ජීවිදී තින අවස්ථා පිළිබඳ විශ්ලේෂණය කරවිනින. කලා විෂයන් කරොත් මට මනාද තියෙන අවස්ථ. විට නගරහා ග්‍රාහම නිර්වාණය කියන ගොඩක් පැතිරුණු විෂයක්. ගරහා ග්‍රාම නිර්මාණය අපිට මොටුව විශව විද්‍යාාවලය කිරීම ඊට පස්ස ඒ එක විද්‍යාවේී උපාදයක්. මට හිතනේ මගේ කැමැත්ත තියන විද්‍යාව පඇත්තට නිසා ම විද්‍යාවේී පාීකට යන කියලා කලා උපදී නරකක් නැහැ. නමුත් මම කියන පුද්ගලයා අනාගතයේදී කරන්න ඕන රැකියාවමකද මමේ අන්නුව වන ශේත්‍රයමකක්ද කියලබැලෝම නගරහා ග්‍රාම නිර්මාණය කියන්නේ මට ගොඩක් කැමැත්තෙන් ලඟාාවෙන්න්න පුළුවන් රස්සාාවල් තිබ ශේත්‍ර. ඔය කාල මම කොළමිනන් ගාල්ලට කෝච්චියය යනවා. කොළඹ පන්ති ගිහිල්ල ගාල්ල ෙදර යනවා. කලේ මට හමට මොරටු විශ්වවිද්‍යාලය ඉගෙන ගන්න අය කෙනෙකු යක්ක කෙනෙකිය ගුල්ලු කපල්ලක. තිං ඒ දෙන්නම මොටු විශවිද්‍යාලට ගෙනෙහිල් උපසස් පෙ ප්‍රතිපලාලට පස්සෙ මොරුටු විශිවිද්‍යාලට ගැෙනහිල්ල කෝස්සක ගැෙන සම්පූර්ණයෙන් පැදිලි කරලා දුන්නයි කෙලාමයි එ කතා කරලා මේකයි සිලබස්සක මේකයි තිඒ කාලේ. ෆස්බුක් නෑ ඉටනෙට් නෑ ඉවල්වලට තිං ඒ වගේ දෙ ලැවීම අපි ගිහිල්ලා කැම්පස්සකට එතැන ඉන්න ළමයින්ට කතා කරලා සිල්ලබස්ස එක මොකැද අපිට තියනෙන රස්සාවල් මනාද අපි යනාගදේ දමියක කරලා යන්න පුළාන් තැන්මනාද එහැම දෙයක්ම ලබා දුන්නා තින් ඒ අයියායක්ක්කයි ඒදීපුමනාාද දැනුවත් කිරීමට පින් සිද්ධ වෙන්න එඒ ප පාට මලාවට අයුම් කර ඒක විතරයි දැම්මි මගේ අත් පොත පස්ස දකම ග එතන ගියාට පස්සේ එ පාවනෑ කියන්නේ විශ්විද්‍යාල ලෙදී වදරන්න සිදෙන කට මගේ මයිත දෙනම රාජේසයවකෝ මටර මහපොල හම්වෙන්නත් නැබ ැරි හම් වෙන්නස්න ද හතරවුරුද්දේ වෙනකොට සුනාමිය විල්ලා. මගේ අපේ පරම්පරාම උන් හිටි තැන් ඇති වෙනවා. හැමෝගෙම ගෙදර තිබන සීනි ගැම දේවාලේ වැරල්ලානේ හරියේ. තින් ඒ වෙනකොට ආපුු ප්‍රශ්නන්තයක්ක ඉති උපාදිය කරගන්න මොනහරි ආර්ථික සහයෝගයක් ඕන වෙනවා. ඒ වෙලාවේ මම තීරනය කරන මනහරි පාටයින් ඔබ් එකකට න්ඩෝන කියලා. තින් මට ලක්බිම පත්තරේ රැකියාව හම්බ වෙනවා. ත් විශ්ිවිද්‍යාලි මාවල වල තිබ්බ දැන්වීමකට අනුව ගිහිල්ලා ඉන්ටවී එකකට ෆේස් කරලා ජලවල්ලබට මහත ඇතක කතා කරලා පත්තරේ රැකියාව කරන ගමන් විශ්විද්‍යාලිගෙන ගන්න විශ්විද්‍යාල උදේයට ඉනම් පහවෙනකං පන්තිතියනවා පහෙම් මම පහට මොරට වෙන්න ගලා ග්‍රෑන් පස් වලට එනකොට හයාමාරයි හයයාමාරන රෑදො හ වෙනම් මම ලක්මින් පතර වැ කරනවා මමයි රමිෂ වැරල්ල ගම ශවරල්ලගම අගම ඇතිමාධදයකක ප්‍රධානියවත්ත තින් රමී රමශතේ කාල කැම්පසනවා රාමේශීීමම රඇදුලහ මාර්ාවෙනකම් වැඩ කරලා පස්සේ අපේ කාල හිටපුූ ප්‍රෘත්තිිකතුරතුමා සම්පද දේශප්‍රිය අයියාට දෙන ට්‍රෝන්ස්පෝට්ගේ සම්පත ඇබැසරට පසේ අපි දෙන්න ගිල්ල ගොටාවේ බහයි නහටම ඊළඟ දවසිතයි උද නැගිටල කැම්පසකටයවා එමතමයි ජිවිතගේ වනේතකොට පත්තරේ ඇතුලෙදී මම වැඩකරමින් ගියපු කාලේ පසේ මමගේ හිට පූ විදේශසේවා කතතුෘුතු විදේශ ප්‍රෞෘතිිකතුරුතුමා වෙන රැකයාාවවැක් ලැබල යනවා තකට ඔහුගේ කරම නව වැඩ කොටස මටාවරනය කරන්න සිදෙනන ති තිකොට අමමාත්‍යවරයයින්න ලක්ෂමණන් කදරගාමර තින් අපිට හැමදාම වැඩතියවා හැමදාමනි වස්තියන ඒ වැඩ කරනකොට විශිවිද්‍යාලි අත පස වෙනවා. හැබබැයි අතාරන්න නෑ. විශ්විද්‍යා ඇතුල ලොකු ප්‍රශ්ණයක් යනවා සියට අස්වා අනිවාර්යයි මරට විශ්විද්‍යාල තුළේ අත උත්සල්ලර ජිස්්‍රේග මාක් කරන තනක්. ති මට සයටට තිහ සයට හල හතමයි මගේ හැමදා මටන්ඩන්ස් සහර ලෙක්ෂස් වල්ඩ තරයිට පුලුවන්වෙන්නේ. එතකොට මට විවාාගට වාඩි වෙන්න දෙන්නේ කියලා කියපු ආචයර්වරු ඉන්නවා ඒ කාලේ ආචර ජගත්මන සිහ නොපු තමයි මං වෙනුවෙන් කතා කරලා මටත් මගේ මිත්‍රය යිරෝෂණන් රත්නපාලටත් ඒ මටමගේ මතක්ත්තම රෝෂණ්ටත්තියන්නේ රෝෂන් යන ඩිවෂන් කරන්න ම න පත්තරීටය අපි දෙන්නටම නැහැටඩස් හැබ අපි දෙන්නම දෙදස් නම එකම උපාධි ප්‍රානුත්සවේද උපාදිය ගන්නවා අපේ බැච්ච ගත්තෙක්. ෆලයින් කලස්ක් සම්පර්ණ කරන්න සිද්ධ වෙන්නේ නැහැ මොකෝ ම වෙන රකි අවක් කරමින් උපාදිය කරනි සාමානයෙන් මට අද හිතෙන්නේ ඒ උපාදය හිට වඩා මහන්සිවෙලාමම කළ යුතු එක. ති ඒ අපේෂි ප්‍රතිවල ලැබුණන ත්ැ හිතේ මගේ ප්‍ර්යක්මයි කවරු හිතල මතලම ඩෞන්ඩගඩ් කරල නැ. තිං එහම තම ඒ කාලිගවාගත්තේ. උපාදිය වරවෙනකොට පත්තරය රස්සාවත් කරමින් හිට ඔොු පහ එක දිකටර පද ඔුද තරක නිව ම පත්තර ඔුරුදු පහක් හිටිය ඊට පස්සේ මම කලින් තීසිසකලියලා එන්ඩීවි බැංකේ වැඩට යනයික පත්තරරි පුවත් පත් දැන්වීමක් දැකලා මම ඇප්ලයි කරන ඊට කලින් මම උපාදිය දෙවැනි වසර ඉද්ද විවාහ වෙන දෙවැනි වසරට යද්දිී. විවාහත්ක් මර බැකින් ක් ෑම්ම එකගලියන් ිගල බවලින් හැමදාම කියනවා ඒ දාපු ඇ්ලිකේෂණ එකට එක්සෑම් එක ලියඇන්නවා තින් බැංකින් එක්සෑම්මගත් ලියලා ඉන්ටවිය් තුනක් ද හතරක් තිෙන මහචන බැක්වේ අන්තිම තිහක් වගේ පිරිසක් ගන්නන්නේ ඒකට තේරෙනවා තේරිලා මට පත්වීම නම්බ වෙනවා මම කසාද බැඳට පස්සෙ දවස අම්ඹලන්තුවට බ්‍රංශ එකට ඔය කාලේ කැම්පසිගේ නිවාඩුව කිම අම්බලන්තුොට වැඩ ෑවා ලාතට වැඩට කියල්ලා ති අම්ඹලාතොට කියන්නේ ඒ බැංකුේ ඉතාම ගාර බහුල ශාකාක් උදේ අටට වැඩට ගියාට පස්සේ ආ රෑ අටට තමයි අට පහුවෙලා තමයි එලෙට බහින්න කව දවත් ඉරපානවා දැකලනෑ තිං මාසයක් ඉන්නවා හරිටම කැම්පස්සක පටන් ගන්න දවසට කලින් තීරණය කරන්න වෙනවා බැංකු ඉන්නවාද මම විශ්වවිද්‍යාලය යනවාද දෙක් කරන්න ෑ අම්බලන්තොට ඉෙගෙන ට මරටු පාටමාලාවතවර කැඩෑ තින් හිදල හිදල ම හිතනවා නෑම උ පාද අතාරීෙ නෑ කියලා. බැංකෝ අතරල පදීට යනවා. ඊට පස්සේ තමයි මම තීශස කලින් ලියලා හතරවනිය අවුරුද්ධවසානී එඩබි බැංකෝට ඇප්ල කරනවා. ඉදි ඒක හරිසාරල ඉන්ටව් එකක් ම හෙඩ ෆිස්සගේ ඉන්ටවියව් කරලා දස මව ශකාාවකට යුක්් කරන ට පස මගම ශකාාව වැඩ පටන්ගන මේ දස් අවුරුත්්තේ ම සහායක් එතන වැඩ කරනවා ඉට පස්සේ ම කොල්ල බිඩි ශාකාවටයනවා ජනවාරි පළවෙෙන්ද වෙද්දී දෙදස් නමේ යුද්ධේ අන්තිමකාලේ කල නැගෙන හිරසටන තිබුණේ තින් රටේ මිනිසු හැමෝම කතා කරන්නේ යුද් ගැ ම සිල්ි පත්තර ඉවිද සිලිමින අර පිටුවක් තිය ොකු දැන්වීම දකිනවා යුද්ධහ මුදාවට එක්වවෙන්න කියලා. වයි යුද්ධහ මුදාවට ගන්නේ වාස්තුවිද්‍යාකයෝ, ඉන්ජිනේරුයිට ෆෆිසර්ස්ල සහ කවන්ටන්ස්ලා ඔය හතරට විතරයි තිබුණේ නගර නිර්මාණශිල්පය කියන්නේ ටවන්ලෑන කෙනෙක් කියන්නේ අලුත්විෂයත් ලංකාව කටිය දන්නෙත් නෑ? ට ිේන එක දන්න ම ලියුමක්ලියලලා අර පලිේෂණ කත්තෙක්ම දානවා වාස්තු විද්‍යක්නයෝවාගේ නග නිර්මාණ ශිල්පීු ශ්‍රී ලංකා යදහමුදාවට අවශ්‍ය වේ මොකෝ ඒගලු නැගෙනෙහිර දිනලා නැගෙනහිර රවල් කරමින් නැගෙනහි වසන්තය කාලන්නේ නැගෙන හිට වසන්තය උදා කරමින් ඉන්නේ ඇතුකට අය ජනවාස පිහිට ආඩ තින් ටවන් ලනස් ලෝනැකි. තින් මට සම්මගවර්ක්ෂණට ඇැඳවීමක් ලැබෙනවා. මගේ බැංක මනජ අශාන් ැනෑන් ඔ හමුදාවට යන්න කගැමත්තිඉදලා නමුත් ගෙදර බලකිරීමට බැංකුවකට යන්න වෙච්චෙනෙ. ශාන්ට මාව මෝටිේට් කන ඔයා අන්්ඩු හාමියකට ඔයා අන්ටුන කියලා මටනි වාඩුදීල මාව සේවෙන් නිදහස් කරවලා අදාල ඉන්ට තුනක් හෝ හත රක්තිබුණ ඒවට සභාගි වෙන්න අවස්ථාව දෙන්නේ අශාන්. තිං පෙබරවාරි මාසේ දහත්වවෙෙනද මම බැංකුව අතඇරලා ශ්‍රී ලංක අයුද හමුදාවට යනවා අපිතන් කෙනෙක් විදිහයට ගිහිල්ල බැඳලාම්. එහෙමතමයි ඒ කතා සබ යුදහමුදාව නොත්තන් වෙන පස්සේ ඕ යු දහදාවෙන් අයිම වෙනවා අඇෙරෙ ඉන්න බරි හමකරම යුදහමුදාවේ මම අවුරුදු පහක් සේවය කරනවා දෙ දස්නාවය අවුද්දේ ම යුදහමුදාවට බැඳෙන්නේ එකකාලේ යුද්ධය අන්තිමාවදය ඔබ කසාත බැඳට පස්සේ ඔබේම ලෝකයක්න ගොඩනා ගන්න හදන්නේ සමන් ෆ ඔබට ආදරේ සමගඟ රැස්ස ගුණ පිරිනමන නාලිකාව. ය කොනිත් නෑ ගේ හැටියේ වා දන්නවවානේ මේ රිදි දෙෙන්න්නැතු පේ කර. ද ක රිදි න තු ප රේ කර ො ත න ක් තාවද. ම ඔබේ කටහඩට ගොදක් ආදරය කරු කෙළෙ දැන් අද මේ කතාභා කරන අතරතුරෙත් මේ සියලුම මේ තාක්ෂණික කටයුතු ගැන වග බාලාලන්නේ. ඔබතුවා. ඒඔබ මේ අවත්තාලින වෙලා නිස ජීවිතය වෙනස් කරවන සිතු විලස් සෙත්තාම්. කිසියම් පූජනීය ස්ථානය ළඟට ගිහිල්ල මේ ආශීරවාද ප්‍රාර්ථනයක් කරන අකාරතම මගේ මෙතනුව නිර්මාණය කරද මගේ හිත නිරහසම ඇතුුණේ. ඒ ඒද තම මඒ සංගීත කඩත්ේ අනන්දරාජි කරුණාත් සභාවිීදිරයට ආවා. ඇවිත් ඔහු කිව්වාහවිිය. මෝ මරණටමක පින්හාමි හට පුතුවන තොට ගමුවේ අයියට තුට්ටුව පනම කරමි. මේකවිය කිව්ව ගමන් සභාව ගල්ගයක් නම්. ජිවිතය පරිස්සම. මේ අ්‍රිය දුම්පානයේ ගොතුරු විදිහට නිවසේ සිටින කාන්තාවන් ලටගන්න පුළුවන්. නීතය ගැන දැගෙන එන්න ඕන වගේම? යම් කිසි ප්‍රශ්නයක් කාවහම ඔබට උදව් ලබාගන්න පුළුවන් ආයතන ගැනත් ඔබ දැනුවත් වෙනට ඕන. ඉද සමයි අපි ඇස්පස්තෝස් කියල පිළිකාවක්ටෝගේ පලිදරපි අහන්නේ පරසවත් ජීවිතත්දැකම් සෙබර්ම ස නම්බ ගෝටාභය රාජ පක්ංෂ ඔබේ කැමැත්ත මත තෝරා බේරා ගැනීමට පලලිස්් ගණනවා. ඒ කලාවේ යුදම යම්කිසි නිර්මාණාත්මක ඉඩක් තියාගත්ත නැත්තන් මගේ ජීවිතය ඇතු එතමට යම් කිසි අලුවක් දැෙන සමල් පොයිරූ අපහා එක්වීම සඳහා සබස්ක්‍රයිප් කරන්න වැඩි විස්තර ලබා ගැනීම සඳහා බෙල් ලකුණ කලික් කරන්න මුලින්ම ගැමතිීමම ත් සම්ග මගේ තරිදේයට ඊළඟටටෙලෙන අටටල්ම කන්දය ගෙදරලා ජීවිතයට අවශ්‍ය සියල්න්න එකම නාලිකාක සමල් පොයිවූ ය ය දමද අයිමනවා ඇෙරේ ඉන්න බැරිකාම කරන මුදාවේ මම අවරුදු පහක් සේව කරනවා ද දස්නම අවරුද්දේ ම යුදමුදාවට බැඳෙන්නේ එකකාලේ යුද්ධය අන්තිමාවදය අපි දේතලවෙ හිල් ට්‍රනිංගක රගෙන ඉට පසේ හම්බන්තට අනයුක්ත කරනවා දහ ඉංජිනේරු සේවා රැජිමේන්තුවට නම න ර මේන්තු යි හ ිනරු සේවාරදදිමේන්තුවයි හම්බන්තුවට පහිට වන්නේ රාය සහගුවන්තුට පල දිරිරීම සඳහ නමුත් අපි අපේ රජමෙන්න්තු දෙකටේ අවස්ථාවනො ලැබුණු හින්ද ආයි අපේ ඉඳපුතබද වත්තු කාන්ඩම නිල්ලධාරින් එකෙක් ැන් වලට නොයුක්ත කරන. තින් එතකොඩ මයි කොළඹට කොළඹට ඇවිල්ල පනගොඩ කෑම්පෙගේ වැඩරනග. ඊට පස්සේ පනාගොඩ වැඩ කරමින් ඉන්න කාලෙ මම දැනගන්නවා පනගොඩ මගේ රැජිමේන්තුවෙන් තමයි විදුලිය හා ජය කළමනා කරණය කරන්න තුකට බිල් එනවා ට පනගොඩ රැජිමේන්තුවේ ලක්ෂ තිහ ලයිඩ් ිලේනවා ලක්ෂති වතුර විලනවා කියලා කතාාවෙනවා නිලධාරීම. පසි මට ඕන කරනවා ජලකළමනා කරනේ උපාධයක්ක්තියනවා පෙරාදිනි විශ්ි විද්‍යාලය එස එක ති ඒ කාල මොම නුවෙක් පශ්චාත් උපාදී අවස්ථා බලබල හිටිය මට තියෙන්නේ මූලික උපාදයේ සකන් ලෝවර එක. එකන්නේ පශ්චාත් උපාදියකට යන ි්වත්වයක් ලබා ගැන්ඩ බෑ කවදාවත් දෙවන පෙළ පහල උපාදියක් තියෙන කෙනෙකුට. තින් එතකොට මම ගෙවල තමයි කරන්න වෙන්නේ. තින් ලංකාව ඇතුලේ ම විශ්වත් වලට දැළට කබදවත් ඉන්ට ිවෙන්නන්නේ ති ස් ලාසෝ ස කකන අප තමයි එන්නේ. ලංකා ඇතුල කරන්න පුළුවන් යිකරොත් මනාද වෙන්නේ. පස්සේ මම මූල් ගලමනාරනෙ කොළම් විශවවිද්‍යාල උපාදියයක් තිබුණ ඒකටත් දීල පලස්මෙන්ටෙස්ටක ලිවා. එකකට පරිගනික තාක්ෂණ එතන කොළම විශවිද්‍යලල් පලස්මෙන්ටස්ටගත් ලි්වා එකත් සමත් වනා. පස්සේ මම තව කල්පනා කරලා ආමීකට ගියාට පස්සේ මට හිතුණ නැමම ජලගලමනාකරණය උපාදිය තමයි හදාරන්නේ කියලා. මම ඇප්ලයි කරා ඒකට තේරුණා, ඒවගේම මගේ මංහිතන වාසනාව කියලා උපාධිපාට මාලාව කරන ගැහැනු අයට වෙන් කරපු ශිෂ්වත දහයක් තිබුණ එකොට සම්පූණ කෝස් ී එක ්‍රී හම්බ වෙන මන්ති ස්ටයිපන එක හම්බව වුණා රුපියල් විසි පන්දහක්. තිං ඒ ඒක මට ලැබුණයි දහයි මම මුල් දහයට හිටිය නැහැ. හැබැයි මම කෝස්සකට රෙජිස්ත වුණ. ඒ දහයෙන්ට තේරි්චය කලාමෙක් අදාළ පාට මාලාවට රජිස්ත වනේ නැහැ ඒ නිසා අයින්ට විවගත් ඉප දෙවන ඉටි එක මම තේරුුණ මමත් මගේ මිතුරියත් ඒවගේ ස්ලොට්ස් දෙකක් තින්ප තිං අපි දෙන්නයි පට තේරුුණා ඉතිං ඒ වෙන කකොඩත් මම රජස්ත වෙලා හිටියේ පාට මලාප් ඕක තිබුණේ නුවර මම හිටිය කොලඹ එකොට මගේ කෝ එක සේනා විදායකතුමා ජෙනල් වසන්තකුමාර කියලා ජෙෂ්ට නෙල්ල ධරයේ අහිතම ්‍රේෂ්ටි කෙරයි. ඔහු මටගතා කෙල්ලා කිව්වා ඔයා නුවර විශ්විද්‍යාලය අරමණ ඔයා නුවර ආරක්ෂක සේ ඉංජිනනිරු ගැරිසන ඉංජිනියය පෝස්් එකති නො ඒ ට අ. ති ඒක මට ඒවෙලා ඉතාම ලොකු දෙයක් වුණ ම ඒකට හා කියලා පස්සේ මහිත නිතුමා මගේ අන දෙැන ලල් ධාරීතු මාට කතා කරල්ලා මාව හිට යවන්න කිවම ඒ දේතනී සිද්ධෝන ඊට පස්සේ මම විශ්විද්‍යාල සිකුරාදා සෙනසුරාදාද ඉරිද තියෙන්නේ ලෙක්චස් ඒ වට කියා රැකිියාව කරා නුවර වන්න්දි විශෂන් එකයටටතේ ආලක්ෂක සේනා ඉංජිනේරුවිදිය. දුර එමසයකත් සම්පර්ණ කරන. එමස එකට බැඳිලා නුවර වැඩ පටන් ගත්තට පස්සේ මම දැනගන්නවා මම ප්‍රගනන් කියලා එතකට එක චලෙන්ච එකක් මම ස්කොලිශිප් එක අරන්තියනවා මට ස්තයිපැනකක් හම්බ වෙන්න නියවිතයි. මම අලුතෙන් වැඩබාර අරන්තියනවා කැන්ඩිගැ ඉංජිනියන් ටේෂන්ගේ අලුත් විෂ යුද්ධෙන් පස්සය ස්ාපිත කරපු අලුත් දිවිෂෙන් එකක් කලින් තිබේ ෂේත්‍ර බලක මුලස්ථානයක් ඒක ිවිශෂනක් විදිට වැදවු වෙලා යුද්ධෙන් පස්සාව යුද්ධෙන් පසය තුරනගැෙන හි ඉඳපු. ්‍රිගස් ගොඩක් ඒවට ස්ථාන ගත වුණා එතකට මට සෑහෙන ලොකු ස්කෝපගක් යටත වැඩ කරන්න තිබුණා. ඒ අතර තුර නිතර පනගොඩ අප හෙත්් අපෆස්ස එකකටේ අන්්ඩෝන වුුණ. ති ඔය දේවල් එ මම ගර්භනී කියලා දැන ගැනීම ඉතාම චජි හැයි මට හිටිය ලොකු ශක්තිය අත්තාවත් තින්නවා. නිසා තමයි ඒ හැම දෙයක්ම කළමනා කරනය කරගන්න පුළා කැනෙ මට නුවරයන්න ඕන කිව්වම ඔහ නුවරය යමු කියලා ඒකට සපෝට් කරන මම ප්‍රග්නන් කිවම මම බබ බලාගන්නවායි වගේ කිම ගන්නවා කියන කවා. තිං මගේ සැමි අබට ලොක්කුලියද ඒ ශක්තිය නැතුව මහිි තන්නනිගමන යන්න පුලාාමි ශක්තිය එක කැපකිරීම. මහිදනයා අයාගේ එක්කොම බලාපොරොත්තු හැම දෙයක්ම කැප කරනවා මගේ ගමනයම සඳහා. එ නිසා තමයි... එෙක්තුරක් ගමනක් කාම නන් දෙ දස්තුන වරුද්දන්දලා. ඒක තමයි සියට අනුවක්ම එතු නට පස දැන් ඔබ මේ ජලකලමනා කරනයෙන් පස්සෙ දැම්මේ ආචාරපාදයට යෙනකො ආචාරපාදියට යොමවෙන්නේ ජලකලමනා කරණය උපාදත් හරිම අමාරුවෙන් තමයි සම්පූර්ණ කරය එකක් මගේ රැකියාවේ තිබෙන කාරය බහුලකම අනිත්ක අම්ම කෙනෙක් වශයෙන් කැනෙ මම. මගේ පලවෙනි බා ලැබෙන්නේ එතකොට තියෙන අමාරුකා ශාරිීරි කාමාරුකාංෙක්ක මහනසික අමාරුකාං එක් සේවස්ථානයේ යම්යම් වගකීම් සහ ඉතා බැරෑරුම් ප්‍රශ්්‍යතිබුණන එතන විසඳන්න. තින් ඒ දේවල්ලෙ ගැටෙමින් උපාධිය සම්පූර්ණ කරන එක හරිම අමාරුුණා නමුත් මගේ කණ්ඩායමේ හිටියා ඉතාම සියලු දෙනාම් ඉතාම ද මටැලකව හමට ොඳ යාල දෙන්නෙ හිටිය රන්මි නිහ ක්‍රිටිනාා කියලා ඉතින් කවදවත් තරර. හැලෙන්න්න දෙන්න නැතුව අප එ දෙන මට වැඩ බාල අපි යමුුවකි මේක කරමු සබෙක්් එක්කොහමරි පස්සවෙමු කියලා මාව දෛරමත් කරමි නක්කන් ගෙබ දෙන්න කිටි. සහ ඒකෙදී තිබෙන ඩයිරෙක්ටඩ ටඩිය එකක් තීස එකක්ල අනෙම ඉටඩා පහල අපි යම්කිි මාත්‍ර ගවක්තවෝරගෙන අධ්‍යනයක් කරලා ටක් දඩම. තින් ඩයික් ටඩියකට මට හම්බ වනා මගේ කෝසුප වයිස විදියට මහචාර නිමල් ගුණාර්දන. එතන තමයි තර්නිික් වයින්ට එක මම පර්යේෂ ආසවෙච්ච තැන. ඒ අවස්ථාව වෙනකම් මම දන්න එනැ මොනාවාද රිසර්ච් කියන්නන්නේ කියෙලා පිනිකං ගොනාහරි ඩේට අටිකක් කලෙක් කරලා ඒපස්තිිකක් කියවලා මකක්හරි අටවලා දීමක් තමයි ඒ වනකන් කරමින් හිටිය. ප්‍රෆිසි මල්ගුණාර්ධන ජීවිතේ ස්ර ප ොෆසි මල්ගුණාධන රිසච් කිය අනමකක්ද කියල දුන්න. තකොට මම කිව්වා මට ලංකාවේ දෙවනයට වැඩියීමම වතුරවිිල ගවන්නේ මියෙක මට ඒකමෙනස් කරන්න්ඩෝ මට පපස් කිව අප ඒකට කෝසෙකොයම තකොට ඒක කෝසෙක හොයා ගෙනනකට මම ඔහු එක්ක එකතු වෙලා කරපු ඩයිරෙක්ඩ ටඩිය එකේදී අපි තෝර ගත්තා ධදෙන් පලාාතේ වැඩියෙන්ම ජලය පරිහරණය කරන හමුදා කන්දවර ඇයි ඒකේ ජලය පරිහරණය කරන්න ඉතිකටා අපට රෑ දොලහි නම් පාන්දර තුන වගේ කාල සීමාවන් වලදි මුළු කාඳවරේම සප්ලයිඒක වහලා බෝට මිට ීඩක්ස් ගන්න මුොු ීකිින්ස් කොච්චර වාද කියල බලාගන්න තින් එතිකොට ම ප්‍රෙග්නන් මාස අටක්නමයක්ක් විත දි බූ වැඩිකට කෑම්ප එක කන්දවටට යන්ඩෝන එක බෝට ඇහැගික තියෙන තවත්තුට ති ම කරම් හැබයි ඒ හැමදකට මිතින් කන්ඳවරේ මටන්ට පුසම්බලූ මාර්ථ එකට වැඩ කරපු අපේ සොල්දාදූ මේ හැම දෙනෙක්ම උදව් කරාතින්. පනි ගමන කාටවත් යන්න බැහැ මෙතන් දැවිල් ඉවනගේ හැමදනෙක් ගිම සහෝගයක් එක්ක තමයි. ජාලකල්මනා කරණය උපාදයටට ඒ කරපු ඩයිරක්ටෙන්ඩ ස්ටාඩියක මම මැලේශාවේ විද්‍යාලක යෙන රි් ෝන්ක ප්‍රස කරක එතන යම්කිසි පිරිසක් හැදුන රිසච් එකට කැමති සහ ඔවුන් මට පෙන්වා උස අධ්‍යාපට අවස්ථාවන් තියනවා ආචාර විපාදියට මැලේශයවි තම පහස්සුවෙන් ලබා ගැන්ඩ පුළො කියලා තිං ඒකතක් පෂන එකක් විදිට තියාගත් පස්සේ මම ඔය කොළමට ඇවිල්ල මං අනුක්තවෙලා වැඩකරේ අකුරේ ගොඩ ත්‍රවිද හමුදා මූලස්ථානය ගොඩ නැංවීමේ ව්‍යාපෘතිය. එකත් එක්ක මට කොතලාවල විශිවිද්‍යාලයේ කතිගාචාර තනතුරක් ලැබුණා මම ඇප්ලයිකරපු එකකට හැබැයි ඒට මට යන්න බැරි වුණා ය අතරතුර මම අනිත් තොප්ෂන් එක විදියට ආචාරපාදයක් සඳහායතුම් කරලා තිබුණු. හැම තිස්සේම ඔප්ෂන්ස් තියාගෙන වැඩ කරා දෙදස්දහයි අවුරුද්ධෙන් පස්සේ මේක බැරිවුණොත් මේක වයි කියලා. කති ගාචාර තනතුරට මම අගෝ මැයි තිස්සෙක් පනිද දෙදස් දහතුනේ වැඩබාරගන්න තිබනේ නමුත් නොවැලැක් විය හැකි හේතුවක් නිසායි තනතුර මට ලබාදුන්නේ නැහැ. එතුකට මම මගේ අනිත් තපෂන් එක ගියා. ංගේ කනිෂ්ට නිධාරයෙකුට ඒ වගේ ගමන කියම හෙමනැන් ඔපෂන් එකක් පලෝ කරන්න වටපිට සහයෝගය අශ්‍ය කරනවා ඉතින් ඒ සහයෝගය නොමසුරුව ලැබුණ මම වකට සේවය කරපු ශ්‍රී ලංඟ අයුද හමුදාවේ ව්‍යාපෘති කලමනා කරණ එකකය අකුරෙකුට ත්‍රිවිද හමුදා මුලස්ථාන ව්‍යාපෘති ජන දනානාකාර සහ ජෙනල් ජගත්රත්නායක කිය දෙන්න ඒ සහයෝගගේ නොමසරුව ලබදන්න හොයි දැන් ඉට පස්සේ ඔබ දැන් කතික ආචාර්ය ඔප්ෂන් එක නැතිවනාට පස්සේ ඔබ ආචාරඋපාදිය ඒ අවස්ථාව පිට පස්සේ හබාගිය ඒ දෙකම එකට දාල ති වැැතරම ඔප්ෂන් තුනක්ති ජනවාරි මාසේදී දෙදස් දහතුනේ මම මවලා නාසා කියන විශ්ි විද්‍යාල ත් උපදි ශිෂ්වත්ත පාටමාලාවට අයුදුම් කරනවා. ඒ අපේ උසස් අධ්‍යාපන අමත්‍යංශය හාරහා අයදුම් කරන්න ඕන එක මවුලාන ශිෂෂත පටමමාලාවට විතරයි පළමූපාදිය ග්‍රේඩ් එක ගන්සිඩ කරන්නේ නැත්තේ කැනෙ මං වගේ සැකල්ලෝ ගේඩක් තිබ කෙනෙකුඩා තෝකට ඇ්ලයි කරන්න පුොළුවන්. ඒ වගේ ම ඒට දේරුණු. තිං මට මවුලාන අසා ශිෂ්වත්ත අයටතේ ඉන්දියාවට ගිහිල්ලා ඉන්දියාව තියන හොඳම ව විශ්වවිද්‍යාලය දිල්ලිය තියෙන ඒකේ ඉගෙන ගැන්න අවස්ථාව හම්බ වන ඒ අතරතුර මට කතිගාචාරි තනතුර ලැබුණ සහ මම ආරුපාද්‍ය අවස්ථාවකට මැ ලේෂාවේ අයිදුම් කරලා තිබුණා ආචරුපාදියට අවස්ථාව ලැබුණ. එකැන ආචාරුපාදයේ මට ලටරකාව මාව සඳහා තෝරාගත්තා කියලා ඒකට ෆුල් ස්කොලෂිප් එකක් එෙක්ක ස්ටයිපර්ණ එකක් එක්ක මාවේ සඳහා තෝරාගත්තා කියන ඔෆලටකාව මෞලානාසාදධක වීසත් ස්ටෑම් කරලා තිබුණ ඔෆලටකාව මට එතනින් දිල්ලේ තියන වාස්විද්‍ය ආයතනින් සහතිාචා කතිකාායතන්සර මාව කන්සිඩ කරන්න නැහැකිෙන ිවත්දාව තේරිලා ඊට සතියකට පස්. කන්සිඩ කරන්න නෑ කියන එක ජීවිතය ලොකු කඩා ගැටීම කක මකේ මට අවස්ථාවාහිමි කිරීම ඒවනිත්මම සට කර විශිවිද්‍යාලය එක්කන මෙයි ඒ සඳහා මූලික වෙච්ච හේතුසාධක වෙච්ච කාරණයක්ක. ති මෙවැනකට මට ඉන්නවා මෙ වෆස්බුක් පටන් අරගෙන ම ෆෙස්ුක් ගිනක් හැන් දස් නම වරුද්දේ තකට ට ඉන්න ෆස්බුක් එක හොඳම යාලුවේ කියයාග ෙනම දමිත් කේතක මම දමිත් කේතක කියන්නේ ලෝකෙ පිළිබඳත්දකම් තිබන කෙනෙ කියයා ලෝකේ වටේ ඇවිදලා ලංකාවට ඇවිල්ලා හිටිය ය මාවයාගේ සහෝදරේ විදියට සලකන්නේ තිං ඕනම පරපතල තීන්දුවක් ගන්න කලින් නමත්කේ එකක හම්බ වෙලා කතා කරන පුරුද්දක් මට තියෙනවා ති මම දමිින් යොෆිසකට ගිහිල්ලා දමිත් එක කතා කරාම දමිත් කිව්ව මට ඉන්දියාවයන්නපා මැලිෂයාව යන්න ගිහිල්ලා චරිපදී කරන්නකි එපිලිගත්තා අදටත් විශේෂ තීන්දු තීරණ ගැනනිීමේදී දමිත් කේතකත් එක්ක කතා කරනවා සහින් ජමිත් කියට කියදයක් තම කරන්න නදිශ්‍ය දැහරි ඔබ දැ නගර නිර්මාණය ඒ වගේ බචල ජල්ල කට යුතු පිට පල කල්මනා කරේ ධිකට ුතු පිළිපතු ාරපද ලවය ඇැම ඔබ දැනුමෙන් ට ප්‍රෝජන ගන්නවාද නැද්ද මගේ දැනුම පාවිච්චි කරන්න ඕනේ මමන ට රටඇවිල්ල කවරත් කියන්නේ අනි ඔයා ඇවිල්ලා අපට මෙහෙම කරන්න කියලා. තින් මම මටපුලුවන්තරමින් අවස්ථාව පාදගෙන ප්‍රයෝජනය ගන්නතම් වේස්බු එක පෝස්තක කරලියලා පුළුවන්තරමින් ඉ කට්‍රියට් කරන හම ැතුව අපිම අපේ ෙදට වෙලා ඉදි කවරහර ඇවිල්ලා ඔබේ ඔබම වැඩිට අප සඳහා. වෙන්න මේකට ඔයා අවශ්‍යයි කියලා කීමේ හැකියාව ඉතාම අල්පයි.ඒනිසා මම මට මේකට සම්බන්ධ වෙන්න පුළුවන් කියලා තැන්වලට ගිල කතා කරලා මගේ අදහස්සයොමු කරලා මගේ මොන හරි ප්‍රපෝසර්ල්ස් තියෙනවනගේ ඒ වසමිට් කරලා තියෙනවා සහයින් යම්කි ප්‍රතිශතයකින් මම වැඩ කරලත් තියනවා මට සප්තට වෙන්න පුලාන් දියටට ඔබේ. අධ්‍යාපනක කටයුතු සහ ඔබ ලබා ගත් දැනුම බෙදා හදාදීම සහයවලින් වැඩක් ගැනීමේ කටයුතුවලට අමතර ඔබ මුහුණු පොත ඉතාම තදින් පරිහරය කරන කැහැන ඇැයි මහිතන ඒ තමයි ජීවිතය තියෙන හොඳම වටිනාකම් වලින් එක දෙයක් විදිට මම සලකාන්නේ එකක්? අපිට නෙට්වර්ක් එකක් යැදනවා ලෝකෙ වට ඉන්න පිරිසක් ඕන වෙලාවක කතා කරන්න ඒ ෂනය අදහස්ුවමාරු කරගන් තිං මම අයිතිවෙන්න මුහුණු කෝත ඉන්වෙන් කරපු පරම්පරාවට ඉති එදකොඩ මට ඒ හරිම වැදගත් ඒකේ අලුත් අලුත් දවල් කරන්න මම උත්සාහ කරනවා හැබැයි පලවෙනිම දේ ඔය නෙට්වක් එක අපිට කලින් පරම්පරාවට ඒ නෙට්වර්ක් එක තිබෙන ැව එකක් හැදිලා තියෙනවා එනෙවර් එක තම ශක්ති හ නමුත් අපි දන්නවා අපේ රටේ බොහෝ කාන්තාවන්න බොහුණු පොත්ත සහ දිජිටල් අවකාශය හ පොත වගේම ටීට වෙන්න පුළුවන් අන්තර්ජාලය වෙනදදේවල් වෙන්න පුළුවන් බඩසැත් වෙන්න පුළුවන් වයිබ වෙන්න පුළුවන් මේ YouTubeු වෙන්න පුළුවන් මේ අවකාශය නිසා කම්පාවට පත්ව චයන් අපි දන්න. අඩා වැටනය ගැනා අපි දන්නවා. සමහර විට ව මේ ජාලාවන් තුළින් ඩිජිටර් අවකාශය තුළින් නැතිබන්න වූ අපහරණයන් නිසා. තමන්ගේ ජීවිතය පව නැතිකරගත්ත කාන්ටාවන් ගැන අපි අහලතියෙන ඔඒක සත්‍යය. මම ඒ වගේ පෞද්ගලිකව දන්න අඳුනන කීපදනෙඉන්නවා සහ ඒ සම්බන්ධ කතා. බොහම මට අහන්න ලැබිලා තියෙනවා සත්‍ය සිතු වී. මට ඇත්තටම අවබෝධයක් නැහැ කියන්න ඩිජිටල් මාධ්‍යාවකාශයේ වී විදිට හැසිරෙන් ඕන කියලා. මට මම ගැන කියන්න තියෙනවන දිිසිිටල් මාධ්‍යාවකාශයෙන් කවදාවක් කරදරකට ලක් වෙලානෑ මම ජීවත්වෙන විදිිය මම පාවිච්චි කරන විදි අනික්තාය කරන්න ඕන කියන කෙන වෙයි කියන්නේ. ඩිජිටල් මාධති කියන්න මට ඉතාම හොඳ දෙයක් ඉති අපි ඒ පරිහරණය කරන ක්‍රමය අපේ චේතනාව. සහ අපි එතුලින් අපිට ලැබෙන ප්‍රතිචාරය දරා ගැනීම තමයි ඉතිං වැදගත්. ඉති ඕ ඕවත් කළමනාකරේ ත ම මට ම දන්න ම මෙහෙම කතා කරට ඉදිරියේදීමට මොන වගේ දේවලට මුහුණ පාන්න වේදී කියල ති ිටල් කිය ේවිදියට. අපිට පෙරයිීම් කරන්න විශ්වාස කරන්න බළන් මා දෙයක් නෙමේ හම දේවල් වෙන්න පුළුවන්. නමුත් මෙතෙක් දුරට මටහෙම වෙලා නැහැ එහෙම වෙලා නැත්තේ මම හරී හොඳ හැසිරීමක් මෙතෙන පෙන්න්නෙන නිසා නෙමේ. මම තාමයකට ගොදුරු වෙලා නැති නිසා.ය ඔබට කි කිසිම අවස්ථාව කෝබට ඩිජිටල් මාර්්‍යෙන් ර්ජනයක් කියන්නම් බලපෑමක් පීටනයක් එල්ල වෙලා නැද්ද කවදව නෑ. වෙලා නද එමට එලුන් අවස්ථාවනට මුුණ දුන්න හෙත් මටහම අවස්ථාවක් උදා වෙලානෑ මම දැන්න අනාගතයේ තිමනාවයිද කියලා නමුත් මටහෙම කිසිම අදදැකීමත්නෑ ො දශය ඔබට කවදහරිදවස්ක ඒවාගේ පීඩනයක් කෙල්ලෝ ඒවාගේ තාරචනයක් කෙල්ලමු එම නැත්තං ඔබවහපහරණයට ලක් කරන්නට ඩිජිටල් ලාවකාශයසේ පුදගලෙක්ේ වාකණඩාෑම කෝර වඋත්සා දෙචිදල්ලාවකාශයේදී ඕන තරන්දේවල් නිර්මාණය කරන්න පුළුවන්. හලවෙනිදේ මම ඉගැ දනුවත් වෙලායින්න ඕනේ ඕනම කෙනෙකුට ඕනම දෙයක් නිර්මාණය කරන්න පුළුවන්. මට ඒ වගේ අවස්ථාවකට මූුණ පාන්න සිද්ධ වුණනොත් අවස්ථාවනුව වෙනස් වෙයි නමුත් ඒ පිළිබඳව නීති මේ ක්‍රියා මාර්ගගන්න පුළුවන් ඒ වගේම මන්දැන ලංකාව ලොකු නීතියක් වෙනකොට ඒ එකට සකස් වෙලා තියෙනවාද කියලා සහ ෆස්බු වගේ මාධ්‍යන්වල දිනං එක කරටවල් වලට පත්කරපු නිලධාරී නිවාඔුන් කෙලින්ම ගණුදන කිරීම අවස්ථාව ඔන්ට මල් කරලා දැන්වීමේ අවස්ථාවක් තියෙනවා තිං පලවෙනිමදේ මට ඩිචිතල් මාධ්‍යයෙන් ඒ වගේ පලපෑමක් එල්ල වුණොත් මට එක සීරිසියක් ෂූ්‍ය කරන්නවැෑ එක එහම කට්‍රෝල් එකක් මට ගණ්ඩ බෑ හොඳමදේ මට මම බලපෑමෙන් අයිවෙන එක මිසා මංගේක කට්‍රෝල් කරන්න ෑම නැවී ඔබ විසිදු හොන එතමයි නාාදීා චන්්‍රස මෙතෙක් නොවිදී ජ ප්‍රසයක් සඳහා වැඩසටහන් පහසුවෙන් තෝරා බේරා ගැනීමට සබස්ක්‍රයිප් කරන්න පැඩ සටහන් විස්ත්‍ර ලබා ගැනීම සඳහා බෙල් ලකුණ ලි කරන්න සමන්ෆොය යුග නාලිකාව